සුබ දවසක් ඔයාල හැමෝටම. ඉතින් අද තවත් අලුත් ටොපික් එකක් තමයි කතා කරන්න යන්නේ. අද කතා කරන්න යන්නේ චෙස් ක්‍රීඩාවේ ලාබාලතම ජාත්‍යන්තර මාස්ටර්වරයා කියලා කිව්වොත් නිවැරදි, ප්‍රඥානන්ද ගැන. මෙයා ඉන්දියාවේ තම ජීවත් වෙන්නේ. එතකොට අවසන් මහා තරගයේදී මෙයා අනුශූරයා බවට පත් වුණා මේ චෙස් ලෝක දෙවන්තයන්ගේ තරගෙදි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එයාගේ ලස්සන කතාව ගැන. ලස්සන කිව්වට මේක ලස්සන නැහැ, ඒක කටුක කතාවක් අනිවාර්යෙන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි මේ ප්‍රඥානන්ද ගැන අද කතා කරමු. ඉතින් රමේෂ් බාබු ප්‍රඥානන්ද කියන නමින් තමා මේ අපේ කතා චරිතය හඳුන්වන්නේ. මෙයා චෙස් ලෝක චූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මේක විශේෂත්වය වෙන්නේ මේ සුදුසුකම් ලැබුවා වගේම ඒකේදී අන්තිමට පරාද වුණත් එයා අනුචූරයෙක් ඉදිරිය ලෝක දෙවන්තයෙක් ඉදිරිය තමයි එළියට ආවේ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය ජාලාවල වෛරල් වෙලා ගියේ මෙයාගේ අම්මත් එක්ක ගත්ත ෆොටෝ එක. මොකද එයාගේ අම්මගේ රූපය තුළ එයා කොච්චර දුක් මහන්සියෙන් මේ තැනට ආවද කියන එක ගැන පිළිබිඹු වෙච්ච හින්දා. ඉතින් මේ අම්මගේ පුතාගේ සම්පූර්ණ කතාව අපි අද බලමු. ඉතින් ලෝකයේ ඉහළතම බුද්ධි පරිමාවක් අවශ්‍ය ක්‍රීඩාවේ තරගකාරී මිසව්වේ අවසන් මහා තරගයේ මේ නළලේ අපි කියනනම් අලුත අරගත්ත මේ පුංචි වීරයා සුදුසුකම් ලැබුණා. එයාගේ අර අපි කියන්නේ ලෝගෝ එකක් වගේ. එයාගේ මේ නළලේ පොඩි අලු අපි එයාලගේ දේවත්වයෙන් සලකන අලු පැල්ලමත් සහිතව එයා මේ තරගයට එන්නේ. ඉතින් ඇමරිකාව, රුසියාව, ජපානය වගේ රටවල් ප්‍රධාන රටවල් පරද්දලා මේ ධීවර ගමක ඉන්න මේ කොල්ලා මේ තරගේ ජයගන්නේ. ඉතින් මේ එයාගේ කතාව ආරම්භ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට මෙයා උපත ලබන්නේ 2005 වසරේ දකුණු ඉන්දියාවේ ඈත කෙළවරක මුහුදුබද ප්‍රදේශයක. ඉතින් අතිශයින්ම සාමාන්‍ය පවුලක දෙවෙනි දරුවා විදියට තමයි මෙයා උපත ලබන්නේ. එතකොට මෙයාට මෙයාගේ තාත්තා නම තිබුවේ රමේෂ් බාබු ජී ප්‍රඥානන්දන් ලෙස. ඉතින් සාමාන්‍යයෙන් එතකොට මේ රමේෂ් බාබුගේ තාත්තා ඒ කාලේ සාමාන්‍යයෙන් බැංකුවක වැඩ කරපු සේවකේ. එතකොට මේ රමේෂ් බාබුගේ අම්මා ගොඩක් කතා වෙන එයා නාගලක්ෂ්මි. එයා සාමාන්‍ය ගෘහ සේවිකාවක්, කියන්නේ ගෘහණියක් විදියට, ගෘහ සේවිකාවක් නෙමෙයි ගෘහණියක් විදියට තමයි ජීවත් වුණේ. එතකොට රමේෂ් බාබුට වැඩිමහල් සොහිරියක් හිටියා. ඒ වගේම තමයි මේ මුහුදුබද ගම්මානයක හිටිය මේ රමේෂ් බාබුට මේ චෙස් වලට උන්මාදයක් ඇති කරේ මේ එයාගේ අක්ක තමයි. එයාගේ අක්කගෙනම වයිශාලි. එතකොට මේ අක්ක තමයි එයාට මේ චෙස් සෙල්ලම් කරන්න මේ දේවල් වලට ආසාවක් ඇති කරේ. මේ සියවස වෙනකොට ඕනම කෙනෙක්ගේ, ඉන්දියාවේ ඕනම කෙනෙක්ගේ වීරය වෙන්නේ සචින් තෙන්ඩුල්කා, ඒ වගේම තමයි මහේන්ද්‍ර සිං ධෝනි, මේ වගේ කට්ටිය තමයි මේ සියවසේ ඉන්දියාවේ පොඩි අයගේ ඕනම කෙනෙක්ගේ වීරය වෙලා තියෙන. හැබැයි අපි මේ කතා කරන චරිත වීරය වුණේ ඉන්දිය චෙස් ලෝක ශූරයෙක් වන විශ්වනාත් ආනන්දන්. අන්න එයා තමයි මේ පුංචි ළමයගේ වීරය වුණේ පොඩි කාලෙන්නම්. ඉතින් මේ වෙනසට හේතුනේ මේ යාගේ අක්කා එයාට දාලා තිබ්බ චෙස් උම්මාදය. චෙස් උම්මාදය නිසා තමයි එයාට මේ වගේ තත්ත්වයක් ඇති වුණේ ඇත්තටම. ඉතින් මෙන්න මේ වගේ කාල වකවානුවක ඉඳලා වසර 18කට පස්සේ තමයි මේ රාමේෂ් බාබු ප්‍රඥානන්ද චෙස් ලෝක චූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ. එතකොට ඒකේ විශේෂත්වයනේ ලෝක චෙස් ශ්‍රේණිගත කිරීමවල තෙවැනි ස්ථානයේ ඉන්න ඇමරිකානු චෙස් ශූර ෆැබියානෝ කුවානෝ පවා පරාජය කරමින් තමයි මෙයා මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ. ඉතින් එයා අවසානයේදී මේ චෙස් ලෝක චූරතාවලිය රජු ලෙස හඳුන්වන, වර්තමාන රජු නිදිර හඳුන්වන මැග්නස් කාර්ල්සන් හමුවේ තමයි අවසන්දේ පරාද වුණේ. ඒත් එයා පරාද වුණාට එයා ආපු ගමන අති විශාලයි. දැන් එයා ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම කතා වෙන චරිතයක් වෙලා තියෙනවා. මේ එයා පරාද වෙච්ච මැග්නස් කාලන්ස් කියලා කියන්නේ දැනට ලෝක ශ්‍රේණිගත කිරීමවල එදා මෙදා තුර පළවෙනි ස්ථානයේ ඉන්න, සාමාන්‍ය ශ්‍රේණිගත කිරීමවල කිසිම වෙනසක් වෙන්නේ නැති තරම් පට්ටම චරිතයක්. ඉතින් ඒ චරිතෙත් එක්ක ඇටැක් කළා තමයි අන්තිමට එයා පරාද වුණේ. ඉතින් ඒත් අපේ කතානායකය වෙන්නේ මේ වෙලාවේ අපේ මේ රමේෂ් බාබු ගැන. ඉතින්
හැබැයි මෙතන තියෙන රසවත්ම කතාව මොකක්ද දැනද? ඒක තමයි වයස අවුරුදු 16 ඉඳන් පිට පිට තෙවරක් මේ ලෝක ශූරයව පරාජය කරන්න මේ අපේ පුංචි වීරයට හැකියාවලම. ඉතින් අවසන් මහා තරගයේදී හැබැයි පරාද වුණා. හැබැයි මීට කලිනුත් තෙවතාවක්ම මේ ලෝක ශූරයව පරද්දන්න හැකියාව තිබ්බේ මේ පුංචි ළමයට. හැබැයි අවසන් මහා තරගයේදී අවසනාකට වඩා ඒක වෙනස් වෙලා ගියාට ඉතිහාසය ගත්තොත් මෙයා මේ ලෝක ශූරයව තුන් වතාවක්ම පරද්දලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ චෙස් ක්‍රීඩකයෙක් ලෝක චෙස් ශූරතාවලියක අවසන් මහා තරගයේ ඉන්නේ දශක දෙකකට පස්සේ. කාලයක් ලෝක චෙස් ශූරයා ලෙස රජමුණේ විශ්වනාථ ආනන්දම් මීට වසර 20කට වගේ පෙර එයා දස්කම් සිදු කළේ. ඉතින් මීට වසර 20කට පස් කලින් තමයි ඉන්දියාවේ කෙනෙක් මේතනට ආවේ. හැබැයි දැන් ඔන්න ආයේ ශූරයෙක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි එයාට ලෝක ශූරයෙක් වෙන්න බැරුණා. එයා ලෝකේ අනුශූරයෙක් බවට පත් වුණා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි අවුරුදු 18 වෙනකොට අපේ මේ ප්‍රඥානන්දන්ගේ ජයග්‍රහණය ළඟටම ආපු එක. අනිත් අය සාමාන්‍ය වයස වැඩි කාලයක් ගියත් ඒත් මේ ප්‍රඥානන්දන් අවුරුදු 18 වෙනකොට මේ තැනට එන්න පුළුවන් වුණා. ඉතින් ක්‍රිකට් ලේවලට බද්ධ වෙච්ච රටක කුඩා දරුවෙක් පන්දු හා පිත්ත අතට ගන්න රටක රමේෂ් බාබු ප්‍රඥානන්දන් චෙස් ජාත්‍යන්තර මාස්ටර්වරයෙකු බවට පත් වුණේ වයස අවුරුදු 10යි. ඉතින් චෙස් ක්‍රීඩාවේ ලාබාලතම ජාත්‍යන්තර මාස්ටර්වරයා ගන්නෙත් මෙන්න මේ රමේෂ් බාබුම තමයි. ඊට පස්සේ ඉන් වසර දෙකකට පස්සේ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙක් ලෙස තවත් පියවරක් ඉහළට තැබුවා. එතකොට අපි දන්නවා චෙස් වලත් එක එක ලෙවල් තියෙනවා. එතකොට ඉන්ටර්නැෂනල් මාස්ටර්වරයෙක් ඉඳන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙක් දක්වා රමේෂ් බාබු ආවා. ලොව දෙවන ලාබාලතම චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා වන්නේ රමේෂ් බාබුම තමයි. මේ වන විට ලෝක ශ්‍රේණිගත කිටින් වල ඉහළින්ම සිටින සෑම නාමයක්ම පරාජය කර ඇති කෙනා විදියට අපි මේ ප්‍රඥානන්ද හඳුන්වන්න පුළුවන්. පහුගිය වසරෙත් මේ රැපිඩ් සහ බ්ලිට්ස් කියන තරඟවලදී මේ මැග්නස් කාලස් පරාජය කරන්න හැකියාව තිබ්බ ප්‍රඥානන්දට. එතකොට මේ ප්‍රඥානන්ද සැලකෙන්නේ ඉහළම මතකයක් තියෙන චෙස් ක්‍රීඩකයෙක් විදියට. ඉතින් එහෙම වුණාට මේ වසරේ යාට පරාදේ වෙන්න වුණා. මේ පරාද වුණාට එයාගේ ගමන තම පටන් ගත්තේ විතරයි. අනිවාර්යයෙන්ම නුදුරේදී එයා ලෝකෙම්ම අංක එකට එන එක නිසකවම සිද්ධ වෙන දෙයක්. මේකේ මෙතන විශේෂත්වය තමයි මේ අපි කතා කරන කතා චරිතයට පුළුවන්කම තියෙනවා එයා කලින් තරඟ වැදුම තරඟ සියලුම දේවල් වල හැසිරීම ගැන හොඳට මතක තියාගන්න. එතකොට ඒ හින්දා දැන් ඔයා හිතන්න ඔයා ගිය සතියේ ක්‍රීඩා කරපු චෙස් තරඟේ තිබ්බ අතපසු වීම හින්දා මේ සතියේ ඔයාට පරදින්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. මොකද ඒ ඔක්කොම දේවල් ගැන ඔයාගොල්ලෝ මතකේ තියෙනවා. ඔයා කරපු දේවල් කරපු ස්ටෙප් ගැන හොඳ මතකයක් තියෙනවා. ඉතින් මෙන්න මේ රමේෂ් බාබුටත් අන්න ඒ වගේ. එයාට හොඳ මතකයක් තියෙනවා. ඒ වගේම තමයි එයා එකම වරද දෙපාරක් කරන්නේ නැහැ. එයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්කිල් හින්දා එයාගේ ප්‍රතිවාදිය ගැන පහසුවෙන් කියවන්න, ඉතාමත් ඉක්මනින් ප්‍රතිවාදිය ගැන රීඩ් කරන්න පුළුවන්කම මේ රමේෂ් බාබුට තියෙනවා. එතකොට ඔහුගේ ඊළඟ පියවර මොකක්ද කියන එක ගැන අනුමාන කරන සුපිරි දක්ෂතාවයක් මේ රමේෂ් බාබුට තියෙනවා. ඉතින් මොන මට්ටමේ තරගයක් තිබ්බත් මොන මට්ටමේ ජාත්‍යන්තර වේවා ඕන මට්ටමේ තරගයකට එයාගේ හින්දු ආගමේ සංස්කෘතික ලක්ෂණ අරගෙන යනවා. ඒක තමයි එයාගේ වාසනාව කියලා හිතන්නේ. ඉතින් එයා අනිවාර්යෙන්ම අපි කියනවා නළලේ අර තිලකේ වෙන අලුත් අවරාගෙන වගේ එයා යන එක අනිවාර්යෙන්ම කරනවා. ඒක කිසි වෙනසක් නැහැ. මොන තරගෙට ගියත් ජාත්‍යන්තර මට්ටමේ තරගෙට ගියත් ඕනම දෙයකදී එයා ඒක අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා. ඉතින් මේ ප්‍රඥානන්දගේ පසුපසින් සිටින දිරිමත් කරන්නේ ඔහුගේ මව තමයි. එයාගේ අම්මා තමයි මේ එයාව හැමදේටම දිරිමත් කරන්නේ. ඉතින් නිව්යෝක් වල වේවා, ලන්ඩන් වල වේවා, ඩුබායි වේවා, මේ කොහේ ගියත්, කොයි ජාත්‍යන්තර තරඟේ ගියත් ප්‍රඥානන්දගේ අම්මා එයා ළඟින් ඉන්නවා. ඉතින් එයා දකුණු ඉන්දියාවේ සාරියකින් ඇඳලා ඉතාමත් සාම්ප්‍රදායික විදියට සිත්තර ගන්නසුළු ඉතාමත් සාම්ප්‍රදායික ගැහැණියක් විදියට මේ එයාගේ අම්මා මේ ප්‍රඥානන්දගේ ළඟින් නිතරම ඉන්නවා. ඉතින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වී වෙනකොට මේ ප්‍රඥානන්දගේ සහෝදරිය පවා ඒවට එකතු වෙනවා එයාට උදව්වක් විදියට. ඉතින් චෙස් තරගයක් කියලා කියන්නේ ජාතියක බුද්ධිය මැනෙන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් ඉතන ජාතික බුද්ධිය මනින්න පුළුවන් ක්‍රීඩාවෙන් ඉන්දියාව ලෝකේ දෙවෙනි තැනට එනවා කියලා කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඉන්දියාව දැන් ලෝකේ අපි කියනවා නම්
ලෝකෙ ජයගෙන ඉවරයි දැන් ඉන්දියාව. දැන් ඉන්දියාව තමයි ලෝක බලවතා කිව්වොත් නිවැරදි. ඊළඟ තව ස්ටෙප් ටිකක් ඉස්සරහට එන්න මේ යුද්ධ අතින් ඒ වගේ පොඩි දේවල් වලින් පොඩි දේවල් නෙවෙයි. යුද්ධේ වගේ දේවල් ඒ කියන්නේ යුද්ධ ශක්තිය වගේ දේවල් වලින් තව යාලට ඉස්සරහට එන්න මේ එයා ආපු ගමන් යාලට තාමත් පහසුවෙන් ලෝක බලවතා වෙන්න පුළුවන්. ඉතින් මේ මොනම රටක ග්‍රෑන්ඩ් මාස්ටර්වරේ බිහි වෙනවා කියලා කියන්නේ ඒ රට ලෝකයේ බුද්ධි මට්ටම් වලින් ඉහළටම යනවා කියන එක. ඉතින් චෙස් කියලා කියන්නේ බුද්ධියත් එක්ක කරන ගේමක් ඉන්නා. බුද්ධියත් එක්ක කරන ගේමකදී යම් කිසි රටක් ලෝකයේ ඉහළම තැන ඉන්නවා නම් ඒ රට අනිවාර්යයෙන්ම හොඳ බුද්ධි මට්ටමක් තියෙන රටක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ඉන්දියාව දැන් ටිකට් එක ඉස්සරහට එන්නේ. ඉතින් මේ අපූර්ව චරිතේ රමේෂ් බාබු කියලා කියන්නේ එයා යන්නේ එයාගේ රටේ තියෙන අපි කියනවනම් එයාගේ රටේ තියෙන සංස්කෘතිය ඒ වගේම එයාගේ අම්මගේ තියෙන සංස්කෘතිය මේ හැමදේම අරගෙන තමයි එයා ලෝකෙට යන්නේ. ඒ ලෝකෙට යන එක තමයි එයාගේ පැටර්න් එක. ඒ පැටර්න් එකෙන් තමයි එයා මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ. එයා ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වුණත් සමහරලාට ලොකුවට ප්‍රසිද්ධ වෙන්නේ නැති වෙන්න තිබ්බා. එයා අනුශූරයෙක් කියලා එතනින් එළියට යන්න තිබ්බා. හැබැයි ඒ අනුශූරයෙක් වෙලා තාමත් එයාගෙන කතා වෙන්නේ මේ එයාගේ තියෙන මේ පැටර්න් එකකින් ද. ඉතින් අනිවාර්යයෙන්ම අද එයා අනුශූරයෙක් ඉදිරියට එළියට ආවට අනිවාර්යයෙන්ම ඉස්සරහදී එයා හොඳ තැනකට යනවා. එයා අනිවාර්යයෙන්ම ලෝකෙ ඉන්න බුද්ධිමත්ම චෙස් ක්‍රීඩකයෙක් බවට පත්වන එක නවත්තන්න බෑ අනිවාර්යයෙන්ම. ඉතින් ඉන්දියාව දිනෙන් දින බලවත් වෙනවා. එයාලා චන්ද්‍රයා පවා දැන් ආදට යවලා තියෙන්නේ. ඉන්දියා මේ ඉදිරි දියුණු වෙන එක අසල්වැසි රටක් ඉදිරි අපිට සහනයක් වගේම සපෝට් එකක් තියෙනවා. මොකද ඉස්සරහට යන්න ඩොලර් එක වෙනුවට මේ ඉන්දියාව ඒ වගේ බ්‍රික් රටවල් ටික එකතු වෙලා අලුත් කොයින් එකක් අරන් එනවා. මේ කොයින් හින්දා ගොඩක් කලා ලංකාව වගේ රටවල් වලටත් වාසියක් හම්බ වෙනවා. ඒ නිසා අසල්වැසි රටක් විදියට ඉන්දියාව දිනු වෙන එක දිහා බලන් හරි අපිට සතුටු වෙන්න වෙන්නේ. මොකද ඉන්දියාවේ චන්ද්‍රිකාවක් හඳට යවන්න ගියා වගේ තුන් ගුණයක් විතර කොස්ට් එකක් අපි යට කරලා තිනව වැඩක් නැති දේවල් වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපිට අපේ රටේ දියුණුව ගැන හිත හිතා බල බලා ඉන්නට වඩා අපිත් දෙයක් කරගන්න ගමන් අපිට අපි දෙයක් කරගන්න ගමන් අසල්වැසි රටවල් වල දේවල් ගැන හිතලා හරි සතුටු වෙන්න තමයි වෙලා තියෙන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් සුබ සතියක්.